සමිල මහත්මියලා ගෙදරද? ඔව් ඔව් මහත්මයා. කවුද මේ? මම මේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක. ඒ කිව්වේ කවුද මහත්මයා? පීජේ මහත්මයා. මහත්මයා මේ කුරුලානම් මාස්ටර් එකක් තියෙනවා. ආ දැන් ඉන්නේ දාන් ඉන්න කිව්ව තමයි ගෙදර ඉඳ මම බලවා සිටිනවා. ඔව් මහත්මයා මොකද දැන් දෙන්න ඕන? මහත්මිය කොහෙද මේ කොහේ හරි වැඩ කරනවද? ඔව් මම අර ෆැක්ටරියේ වැඩ කරන්නේ ඉතින් දෙන්න තුන් දෙනෙකුට මේ කොවිඩ් හැදිලා කියලා අපි ඔක්කොගෙම ටෙස්ට් කරා මගේ රිපෝට් එක නෙගටිව් කිව්වා. ඊට පස්සේ මේ ගණේදී අපි කරා නේද කණ්ඩායම ඒකට මේ පරීක්ෂා කරා අපි ඔක්කොම එකංගේ දරුවෝ දෙන්නේ මම දෙන්නම ගියා පරීක්ෂණයට මෙහෙන් ආපහු කරා. ආ ඒකේ වාර්තාව අපිට ලැබිලා තියෙනවා. ආහා මේ වාර්තාවේ කියනවා මේ පස්සේ පාර්තියට මේ කොවිඩ් වෛරසේ ශරීරගත වෙලා තියෙනවා කියලා. මේ මට ඔව් කිමාත් ඉස්සර නෑ කිව්වනේ දැන් කොහමද ඔය තියෙනවා කියන්නේ මේ කතාවන්නේ ඒක ඒ මුලින් කරපු වාත් පරීක්ෂාවේ තමයි ඒක නෑ කියලා දින නමුත් දෙවෙනියට කරපු එකේ තමයි අපි කරපු එකේ තමයි තියෙනවා කියලා තියෙන්නේ ඉතින් කොහොමද එහෙම මේ එක සැරයක් නෑ කියන එක සැරයක් කියනවා කියන අපි මොකද්ද පිළිගන්නේ අපි සාමාන්‍ය මිනිස්සු අපි ඔබ දන්නේ හැබැයි ඉස්සෙල්ලකේ නෑ කියපු හිත මම බය නැතුව හිටියද මහත්ය කියන ආය කියනවා මේක මාර කතාවක් එහෙම වෙන්න පුළුවන් මොකද මුලින් එක නියමිත කාල පරිච්ඡේදෙදි ඉස්සෙල්ලා ගත්තත් දැන් නම් ඒක ඔයගොල්ලෝගේ ආයතනයේ ඔයගොල්ලෝගේ වැඩි හොඳට කරලා තියෙනවා නමුත් අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරනකොට ඒක නියමිත කාල පරිච්ඡේදයක් ඇතුළේ තමයි කරලා තියෙන්නේ. ඒතකොට දෙවෙනි වතාව බොහෝ වෙලාවට පොසිටිව් වෙන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක වැරදිද කියලා අපි කොහොමද දැනගන්නේ? එහෙම වැරදි වතාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ නේ අපේ පරීක්ෂාවල. මුල් වතාවක් නිවැරදි වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී. ඒ මහත්මියගේ ශරීරයේ ඒ පරීක්ෂාවක අවශ්‍ය තරම් වෛරස් දේ වර්ධනය නොවි කියන පොළො මට නම් ඔය අපබ්‍රාසි තේරෙන්නේ මගේ ඔළුව නිකන් ගිනි අරගෙන වගේ දැන් මම මොකද කරන්න මගේ මහත්යත්තට පොඩි උන් දෙන්නත් එක්ක මම ඉන්නේ ගෙවතුයේදී හතර ලියදි මම ඉන්නේ රෙන්ජ් එකට මට තේරෙන්නේ මොකද මම කරසගෙන ඉන්නවා මේක බැලන රෝගයක් මේක වර්ධනය කරගන්න තමයි අපි පියවර ගන්න තියෙන්නේ එහෙනම් බය වෙන්න එපා सिद्ध कर